ආදරයන්නන් දෙදෙනකු දෙතැනක හැරවා තැබ යුතුය හදවත් දෙකින් එකම සිතුවෙලි කිසිීන ගලා ආයුතුතිය. දෙේයි නීමම මොනදේ දුප්පත් කෙල්ලට කළේ අසංග බැල්කනීට වේ සිතුුවේ. මළුත් මෝසන් සුළඟ ඕගේ පොපෝටවිත් වැදනේ සීතලද කිය අසන්නක්මිනි. ජාය දාලිස්්‍ය තාගෙන ඉකිබින්දිය ඇගේ කවර තැනකට දැයිස්ොහටමන් අසග පපෝ පිළිමෙද්දේ. පපී විසරීගේ මුරදු රෝමයන් අතර ෝ සුරතගෙන වියේ ආශාාව. ඒ ල්ත්ක පිියයුතු නමුද දයවයේ පහලත්ක පිපිතුූ කුසම බව සංක දැනඋන්නේේ. ඒ මල නිලාගෙනින් මේ තරම් පහසුවේ ඔෝ සිතව නැත. වඩා ලස්සන කද පහලසිට ඇද සබලාාුන් දවස ැවත් කන්ද තරයෙකට ඇව සිිකත් මහදක ඔු ොද. ආදරයු බැදීමම් පමණක යහු යාහමෝණ තුරු සිතාවඋන්ේ. ඒ ජීතර බලින් එල්ලා ගන්නා දෙයක් විනා පොපුුවෙන් උපදින හැගීමන් නොන බවහු අදම විශ්ස් කළේ. හර්ෂණයෝගේ සිදතුල ආදරේ පිළිම ද ඇතිල ආන්තක හැගීමයි. ය ඒසිල්ල වෙනස් කළයි. පිල්ිමිියගගේ ආත්මය සසලක හැකි එකම දේ ගැහනගේ හැගින් මෙයි තැ හ දන ගැනයගකි වඩාත්ම සුන්දරදය ඇගේ සුන්දිී අයිද ඔහු දනී. ඕනම් පිරිිමික තුළ සෞන්දරයක් ඇත. කලාවක් ලතාවක් ඇත. ඒසිල්ල ප්‍රකාශනය වගේ ආදරය හරහායි. තමාගේ හදවත තුළ එවැනි කවිහිතක් ලැඟුන්ෙන් ඇතිබව අ සංක වටාගත්තේ චායා නිසාය. දයිවේ චාය හමුවන්නට තමාගේ ජීවිතය ඇති තීරන්න මොනතරම් විස්්දයි. අ සංක සිතුවේ ඒසිල් සංස්කරනය කළියුතු බවහිතෙන්නේ දැන්න්න. ඒ තේට තමා පමවා වැඩියයි ඔවු සිතහේ පපු හිරියයටටි අද්‍යියේ. ජීවිද ගිසාක් විෙනස්කරගන්න ැරිබව දැන දැන දසන්න කෙල්ලෙගේි පපොඩදුන් ගින්දර සාධර නැත. අද පහ වැට ස්සේ හදවත මත්තිී දැල්ලින්නට පහන හිට ගිනි ගොඩක් කොනබා අ සංකට ඉදිදුරාම් වෙස්වාාසේ ඒ ගින්දිරින් තමමා පිච්චි අලුව ගේියදේ මක් නැතයි ුඩ සිතුනි. ඒ ජී ධරනය හවරන නැති ාය ඒගඉදදිරින් දැවයා හට දුගේ. ද පතුළ අතපත ගමෙන් ආදරය කන්නා මෝතක මහන්තාත්වයට වත් ඉවසන්නට තිබුණායයි ඕහට දැන් සිතේ. ආදරගෙන පරික්ෂ්ණය කරණට රව ආශයෙන් වන්නේ. එහෙත් ඒේ පරිෂිණට ජායාවන් යෝතීක ජීවිතයගෙන අත්හදා බැලිම නොකොළි තුතිපුුණි. මේ බාපය ගෙවා දැමී නොහැ. ආදරේ සඳින් දවා කිරෙන් නැහව කළගමෙන් පාරිසිද්ධේ. අද තමා වින්දී අතිශය පවවිත්තු වූ සෙනස්ස බව අසංකර ඉඳරා වෙස්සාවාසේ. ඇතුළු නහරවල් අගඋගුණයේ ඇගිරෙන ප්‍රේමේ ප්‍රථම ලේබෝද ෙදිනකෝ සෙලවී වැගරින්නට පුලුවන එ වෙන බවදවට විස්වාසේ. එදාට චායට අත්තන ඉරණම හදරේ පපුයි හිරකරගෙන වින්දිය හැකි ජීවිත රසස්වාධයක් අසංග වෙත නොදබෙන. ඕට ඇත්තරම තිබුණ උතුරා පිටාර ගලා යන පිරිමිලායගේ. ආදරේවන් දියවරක් ඒල අයතුළ නොරදා පිදර ගැලීම සවභායෝගගේ. අද සොරෝ වෙව දවුල වයකඳු බහරාගෙන ැලිවේ දීවරයයි. ඒ දියවරෙන් ජීවිත ලියදදා ගස්ොදනට වඩා අයිංසක ගෙවිලීගක දූපත් ෙක් ැටව අන ාාවන කෝ දැනවඋන්නේ. සංර ඇත්තරම හඩන්ට සිදන ඒ ප්‍රථම ායා ගැත් ීළඟගවර තමා ගෙන දුක සිදේ නාලාලගෝ ෙදරගෙන්න්නාගන්නනට තිුණායි අසංකර සිතුනේ හිට මේ තරන් නොසන්සුන් වූ පසුවේ. කලාව දුකද ලලාතග බදන බවද දැන් අසක හොඳින්දන්නේ තමාගේ හදවති දුක වඩත්ම බුදු පුදන්නට ඕට හැකිබවූ දැනුන්නේ. සියල්ලටම වඩා වුට චයාගෙන කතා කරන්නට අවශ්‍යයේ. කිසි වගොහ කතා කල නොහැකි තමා දුක්බර දවිය ගැන ඕහා කතා කළ හැක. කවරගු හා කවරක් කතා කළද. මා හිෙද ක්ෂී තම ගැලේ නොහකි බවහ දන ුන්නේ. ජයා කෙදිනකහෝ තමාට සමාව දෙෙන තරමට තමාට ආදරය බවත් හෝ දැනඋන්නේ සමාව නළබැන්නේ තම හදවතෙන. අධින්පසු ජීවිට කවර සපක් ලැබුණද පලක් නැත? ඇය අහෙම වෙන ලෝ පාලේ අඳුරයේ. හදවතේ කැමරය ආදරේ නමින්න්නවෝ සයාපල්ලේ කලාව විසිකර දැමි හැකිද. එසේ කළහැකිෝදේ එසේ කරනට ශක්තියක් නැත. ජීවිද ෘක්ෂි පිපුණු හල් මංචරියකින් භක්ෂයට බියසි හැකි බා ඔහු දැනුන්නේේ ත්තඒෙ කුසුම් මචරි හර ගසේ මුදු මුල දක්වා පැමිණිය හැකේ හ දැනවු නොන්නේ? ජයා පැමිණි එලෙසනි අදය මලේ සිට මුලදක්වාමඉන්දී. හෙට මලක් පිපේදේ ඒ පිපෙන්න්න ඇගේ ආදරේ මුල්වලින් ගරගත් සාරය නිසාසයි. හරෂණය අමතක් කළයක. හෙත් අතහැර දම යා නාහැක. අද ජීවිස්සතු සියල්ලම කැපකර ඒත්සිියල්ලමදී ඡයා පමණක් ගතහැකිනම්ය හෝසිතවයේ. දයිවේ එවිනි ගනදිනවට පවා සූදාන න්නැත. තයිවේ කියන්නේ ඡායාදී තම කොළුඳුල් ආදරේ පුදදි? සියල්ලම ගන්න අලෙේ තිීන්න ගැන දෙම සි ුතු ැත ඕනෑ නම් පැලෙන්න්නට ආදරෙ ක හැක දැන්ටමත් පැලි ගොසනි අදවද දෙදුන් තැන පැළුම්මිය කැපුුම්ිය ඒ සුල් කල නොයගේ ආදරේ ආත්මි ඉරි තැලිම්ිය. ජයාතම ජීවිතී තනුවද පදමාලාවත ගායන හුරුන්දය දෙකයා අසංක සිතවේ. පැහැ පමණ කල්පනාකොට ඒ තුනම ඇයි හතතරකයා ගත්තේ. හර්ෂණී තම අදදර ගෙන එන්නේ ආදර පරම නිර්ම ගීත නොයි. සමාරවිටඒ බාල කසිගවල් බයිලාවත්ත විය හැක. ජෑගේ ආදරමනි ගීතියක් රස නොවන්දානම් සමාරවිට ඒ බයිලාවත් කීතියක් ලෙස පිළිගෙන තමා රසවිදියනු ඇත. ආදර අතල් කෙෙනකො ගිලිනබව දැ දැත් ඇගලිරු පටලාවා ගත්තේ අසරන්න කෙල්ලිකේ ආත්මය සමග සල්ලන් කරන්නද. එවැනි අදවත් පහරන්නෙක වන්නට තමාට ඇති අයිතිය ගුමද හුුණනදනී. හට සිතුනෙම ජායා මව ඇත්තේ ඔහටම කියාය. දයිවේ ඊට කනිින් හරසිිව තම ආත්මේ මැවේ ඇයි දුක්දන්නද. දේ දුගක දුක ොන බාවෝ ආසා තිබුණියේ ඒ කොහේ කොතිනින්ද ඔවු නොදන. අසංක වඩා තිවරුදෑසින් ආස්තෙස බැලුවයේ. මේක හන්ඳ බලුවන්නන් ඔබේ ආසම තියා ගණේ ජීවිතයෙන් පසෝලොස්සක තමයි. නාලකගේ වදන් අසංක කෙලාතුළ අපමනෝ තවුණයේ. රෑදි සඳ කිදුල් කර උදෑසනෙති හිරුපදාගත හැකිද. එස්සේ කළද සඳේ සිල්ල නොයිදුල් මුදදු බාමතක් ක හැකිද. අසංක න්තු වාාව නල්ලත මිරිකාගත්ේ. ඇද ල් පෙ හතරක් එකට ම ට ලාගෙන වර දරවා ියව් වසේ. පුළුන් කෝටේ පරන ප අල දක් ෙතයි චයට සිතුව. ඒ සොඳ දෙන්නේ කොට්ටේද පරනේද ඇත්නන් තම ඇතුළු හදවදිින්ද කියා ඇ සිටවේ නැද. මතකට පෙර ආයාසින් පියාකත් දෙන්නෙම් ලෝරමයි විවර කරායි. ඉන්ද ආලකවත් නැද? මේ තමා කොළුන්දුලි ආදරවන්තියක් කළ රාත්‍රියයි. මතු සඳක් පාය ඇදද ඇය නොදනී තාරා දසදාස පිපි ඒ සඳර පරිවාර උනිද ෑ නොදන. ප්‍රේමේ සමරන් නිල්වලා කෙටෙ ස්තුවදී අන්තේ ඇයයි නොදැන. රත්වී තමාව ඇහැරවා හිතර වද දෙන බව පමණ කයදනී. සිත සිතා තනිවමින් තනිවින් සිතමින් නොනිදා පහන් කරයි. යන්තමට Sස් වවවිදදි හෝගේ ලයිං ආ සුවඳ ඒව ගස්වා ඇහැවයි. ෝරාත් දෙකතු නොට කලින් ඉදුල්ලූ ලවන්නට ජයා කෙළමිඳගින් තෙමාගත්තායි. ඒ මීරී සිපගැනීමත් සමඟ විදිි ආදරේ තෙතමනය අයට සවය. බීන් ඇවිලීගේ චායා තොල්පට මමුදල්ට දමා අකරගත්. න පිටගේේ ගැරෝම් විනේ බැඳමක් කඩකළ තරුණගසේ අයකම්ප අව්වායි. ප්‍රේමේ මීදමක් සේ උදකලා කඳුව අතරය තුනේ දරගත නහැකි ලෙසන. අවසානේ කන්දවීස කඳු පාමමුල නොපෙන්න්නා තරමට මේදමෙන් ගැස් වනේ. තම කලේ නුසල්ලි මීදමට ම ආත්මේ වටා පැටලින්නට දැවනට දීම නොේද. ආදරේ මීදමක්ස්ේ ැවර ද අවරශ්මේද මීදමක් මෙන්නම පබවේ සිදනවා නොයේද. කොළොන්දුල් ආදර ඉරණමගන්න ජායා සිතරන්නටත් බියවවා. ආදරේ අකාලේ පිපි අකල් මරණයකට කොදුරුන අවාරේ මලක්ද. ඡය අසංක ගැන සිතයේ පුරායන ලෝභකමිණි. ඌහ එන්නෙකු තමාට ආදරේ කරන්නට සිතිම් පවා අදාාගතනයක. ඕ පැමිණි ආදරේ නාමෙන් ජීවිත රසබර යමක් කඩා වඩාගෙන යනන් නෝන බව ෑ දැන උන්නයි. කඩා වඩාගන්නට ප්‍රථමු සිතා පුදාලන්න තරම් අදා ආදරේ පරිත්තා ගශීලි. තමාගේ ඇබිත්තන් ජීවිතන මේ සිදදුරිය කුමද යන්න බව චයායදන්න නොවුන්නයි. උපත් අම්මාත් සමඟම මෙතුවුවකට ජීවිතය බෙදහදාගත්තේ නිව සැනසිල්ලේ. අදේ සැනසීම නැත. සීනක පාට රැගෙන සැෑ ජීතය නම් ව චිත්‍රේ පැහගැන්වුවේ නොකි බව චයා දැන උන්නායි. එස්සේ මේ හිගෙන ජීතය ලද පාටල්ටි ගෙන ආදරේ ඊනය පැහගන්වුවේ හැේ නොකි බාද ඇැ දැන උන්නායි. සියල්ල දෙනගෙන ආදරයට පපු යුරග ලියයි. අනුන්ගේ වත්තක මල් ගසක පිපි මලක් ගෙන පුදුම් වැඳද පිනක් නැතැයි ඡායා සිතුවායි ය එකට දෙකට මාහඩින් ගොරෝමී වැහහි ඇදවැටුනේ. මෝසන් වැසි වෙලාසන ඇවිත් තිබුණේ කවරදාටත් වඩා විදිලියකුණු පුරණනාහට ඇසිද්ධි චා ඇත මියව්වායි. මේ වැසි වැටෙන්නේ අකුරු පුරන්නේ ආහසේ නොව තම හදවත මතයයි චායට සිතන. චයට අංක පුළල් උරතලින් දැන්න උනුසු සීවේ. ආදරේ කල්ියල් බලා පබෝටාවයි නොසිත පරිද්දෙන. එකරම් මාහඩින් අුුණා පුරාගේකරු පුරාගේ ළඟල් ලඟම් බව චායට දැනනිි. ඇගේ තුන්හිතම් බීන් වෙවුලාගේ. ය පොරෝණයක්ත් කොටියත් ගෙන අමගේ ඇඳට යතුනාය. පත්මා උන්නින් නිදිවර්ජිත වේ. පුති පත්්ම ආදරින් ඇයට ඇමතුවයි. මට බය යම්මි ජය පූස් පැටියුකමින් අම්මාගේ උනුසුමතර හිරුවායි. දීණිකිරි උපන් අලුත් සෙනයාසකින් පත්මාගේ ලයඋනුයේ. අධි හිතනවටත් වඩා යමක් සිදුුව ඇතැයි පද්මා තේරුන් ගත්තයි. ඇයි මෙැනිික බය දන්න ඇම්මි හයින් ගොරෝනා අකුණකු පිපුරුවා. ඉස්සරත් ඇස්ස පපුති ඔය බයවුුණ නෑනේ. දන්න ඇම්මි අද මටහරි බයයි. ජීවියට මුණ දෙන්න ඕන පොති අම හැමදාම නෑ. ඇත්තන මම තනිවී දම්මි ාය නසි ඇසු ඒ ප්‍රශනින් පත්මාගේ සිත ඇවිලින. වනේ වන හතුරෙකට එවෙන්නක් කෝද තම දීණට එෙසේ නොවවායයි ඇයි පැතුවායි. ඒකන මැනික මම කියන්නේ තනි නොයන්න කෙනෙක් ොවාගන්න කියලා. හවාගත්තම තනිකම නැතිනව දම්මි උඩක් කාදරේ කරනගෙනෙ කවදාවත් දාලයන්න්න නෑ. පුතේ ඔයාවාගේ කෙල්ෙක කොහොමට දාලයන්නේන. මට ආදරෙ වනත් යා දාලායන්න වනුත්මවා. ජායා තෝන්තුාවෙන් මෙන් නෙසුවා අයයි පත්මාගේ ලයි සීතලවේගෙනගේ පුතා කයගෑන්නට කතා කරන්නේ. ජාය නිෙහැදව පද්මා ගංගිලිතුර දීනයගේ හිබුද්දු සිගේ සගට දාෑවරෝ යමින් තිිපනිි. මට අම්මට කියන දික් කතාවත් තිීනවම්මේ කතා ොකදදිගල මන්දන්නෑ බුති ඒත් එහෙමිකත් දීනවා කියෙන මන්ඳන්න. අම මායික තරහද ඔයත් එක තරහුණුල් මං කායක්ක ජීවත්වෙ ද පති. හීනියක් වගේ දෙයක් කම්මේ මට කියන්න ලෝබයි. අපි පුතිේ දැ නිදාගම. ඒ මට කියන්න. මට තරි නිදි මතයම්ේ හළු අතකන්න. පත්මාගේ දෑස් තෙමීගගේයේ ඒ ඳු ොස්සිතුව ඉක්මන්ට කොට්ටේ සිිපකත්තේ. පදමා බහෝ රෑබෝවනතුරු දියනගේ හිසාත ගෑාවය. ඉන්න තැන කිඉඳලලා දුවදිහා චුට්ටක් බලන්න මේ අසරන කෙල්ලට මොනව වන්න්‍ය අනවද කියල මට තේරුමන්නන්නේ. පව් පදමාසය සැමියර් සීනන්මෙන් කියීව.